සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. අද හේමිදිරි උදෑසන ඉඳලම වෙඩි හඬ රතිඤ්ඤ හඬ ඇහෙන්න පටන් අරගෙන හැම කෙනෙක්ම ලහි ලහියේ නත්තලට ලකලෑස්සි වෙනවා. දැම්මම පාරතොටේ සේල් කියලා ගහලා, කඩපිලිවෙල සේල් කියලා ගහලා මිනිස්සුන්ගේ මනසට මේ කාල පරිච්ඡේදයේ ඒ සිරියාව ස්වභාවය ගෙන්න උත්සාහ කරනවා. අම්මේ තාත්තේ පුතේ දුවේ, මේ අවුරුද්දේ නත්තල සංවිධානය කරේ, සැලසුම් කරේ ගිය අවුරුද්දේ නත් කාලයේදී. එනිසා ඒක කවුද කරේ කියලා ඇහුවොත් ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ බැලුවා ගිය අවුරුද්දේ බිස්නස් මේ විදියටයි, මේ වගේ සේල් එකක් තිබුණා, ලබන අවුරුද්දට මොය වගේ සේල් එකක්ද අපිට තියෙන්නට ඕනේ, ඒකට අවශ්‍ය කරන කස්ටම් බේස් එක මොකක්ද. මේ විදියට ඔවුන් ලකලැස්සි කරගත්තා මේ අවුරුද්ද. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ සමහර අය චයිනා ගියා, සමහර අය බැංකොක් ගියා, සමහර අය මේ ලංකාවට බඩු දෙන්න ගත්තා අවශ්‍ය විදියට ගෙන්නගෙන, මෙන්න ලකලැස්සි වෙනවා මෙන්න නත්තලට. හොඳයි, මේක කිසිම වැරද්දක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නත්තල කියන්නේ මොකක්ද? එහෙනම් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම නම්, සාමයේ කුමාරයන්ව පිළිගැනීම නම්, පාපයට සමාව දුන්න සමාදානයේ ස්වාමින් වහන්සේව අයිති කර ගැනීම නම්, මේ කාල පරිච්ඡේදයේදී එහෙනම් අද පළවෙනිදා ඉඳලා නේ 25 වෙනිදා වෙනකම්ම ලොකු ඥානකාන්තියක් කරන්නට ඕනේ, ලකලැස්සියක් වෙන්නට ඕනේ, සූදානම් වීමක් වෙන්නට ඕනේ, සුදත්තන් වහන්සේට ආරාධනා කරන්නට ඕනේ. දේව මාතාවන්ගේ කුස තුල ගැබ් ගත්තා වගේ මේ මොහොතේදී සුදාත්මයන් වහන්ස ඔබ වහන්සේගේ සුදු ස්පිරිතුවෙන් පුරවලා ඒ දරු සම්පත ඒ දේව මාතාවන්ගේ කුස තුල ජීවමාන කළාස්සේ අපගේ ජීවිතවලද ස්වාමින් වහන්සේව වැඩ සිටින්නට එවහ වදාළ මැනවා. දැන් එහෙම පොඩි ප්‍රාර්ථනාවක් ඔබේ මගේ ජීවිතේ තියෙන්නට ඕනේ. ඒ නිසා මේ පළවෙනිදා ඉඳලා මේ 25 වෙනිදා එනකම් පුළුවන් නම් යාඥා කරලා බලන්න, සුදාත්මයන් වහන්සේට, ක්‍රිස්තුස් වහන්සේට අඬ ගහලා බලන්න, එන්න ජේසුනි මාතුලට වැඩම කරන්න, එන්න මාතුල වැඩව සිටින්න, එන්න මගේ දුර්වලකම ඔබ වහන්සේ දන්නවා, අඩුපාඩුකම ඔබ වහන්සේ දන්නවා, මගේ ජීවිතේ තියෙන නොහොබිනාකම ඔබ වහන්සේ දන්නවා, ඒ සියල්ලක්ම පවිත්‍ර කරන්න, පිවිතුරු කරන්න, පිරිසුදු කරන්න, නිදහස් කරන්න ඔබ වහන්සේ වැඩම කරන්න ස්වාමිනේ කියලා. එහෙනම් මාසයක් තිස්සේ ඔබ යාඥා කරොත්, ඔබ ඉල්ලුවොත් රත්තරන් පුතේ දුවේ අම්මේ තාත්තේ ස්වාමින් වහන්සේ නත්තලට අවශ්‍ය කරන්නා වූ ඒ සැබෑ ප්‍රීතිය උන්වහන්සේ දෙනවා. එහෙනම් මේ නත්තල කියන්නේ සමරන්න ඕන දෙයක්. ඒ ජීවිතයට ඇතිවෙන්නා වූ අභ්‍යන්තරීක නිදහස සහ පරිවර්තනය වෙනුවෙන්. එනිසා මේ කාල පරිච්ඡේදය මේ මාසේ පුරාවටම එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ දන්න හඳුනන හැම කෙනෙක්ගේම ජීවිතවල තියෙන යහපත් දේවල් ටික ඔබේ ජීවිතයට අයිති කරගන්න, ඔබේ ජීවිතයේ තියෙන යහපත් දේ වර්ධනය කරගන්න, ඔබට කරන්න තියෙන පැවරලා තියෙන යුතුයකම් ටික ඉෂ්ට කරන්න. එනිසා මේ මොහොතේදී ඔබේ ජීවිතය තුළ මේ වටිනාකම කියන දේ ඇති කරගන්න, වටිනා වස්සුවක් බවට පත්වෙන්න. එතකොට තමයි රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වාමින් වහන්සේව සමරන්න පුළුවන් වෙන්නේ. එනිසා මෙන්න මේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඒකා බද්ධ වෙලා උන් වහන්සේගේ ආදරයේද ශුද්ධවන්තකමද නොකැලැල්භාවයේද අපි තියාගන්නට ඕනේ. එපිසිය 1:4 කියනවා වගේ, ලෝකේ මවන්නට ප්‍රථමයෙන් ඔබ ශුද්ධවත්ව නොකැලැල්ව ප්‍රේමයෙන් යුතුව සිටින පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල තෝරාගත්තයි කියලා කිව්වා. එහෙනම් මේ නත්තලේදී මෙන්න මේ ආදරය ඔබේ මගේ ජීවිතය තුළ ජීවමාන වෙන්නට ඕනේ. ඔබගේ මගේ ජීවිතය තුළ නොකැලැල් භාවය පිළිමිමු වෙන්නට ඕනේ. ඔබේ මගේ ජීවිතය තුළ ශුද්ධවන්ත භාවය හෙළිදරව් වෙන්නට ඕනේ. අන්න එතකොට මිනිසුනුත් කියාවේ, මේ මාසේ පුදාවරම
ඔබේ ජීවිතේ ඇතුලේ ඇතිවන පරිවර්තනය ඔබේ අම්මා දකීවි, තාත්තා දකීවි, භාර්යාව දකීවි, ස්වාමි පුරුෂයා දකීවි, සහෝදර සහෝදරියෝ දකීවි, ඔබේ ගම්වාසීන් දකීවි, මේ මොහොතේ මුළු සභාවටම ඔබ ආදර්ශමත් ජීවිතයක් ගත කරාවි. එනම් එලෙස මේ මාසයේ පුරාවටම ජීවත් වෙන්න දේව ආශිර්වාදයේ දේව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසුවිනේ.